කියක් වැහිලා තියෙනවද කර්මාන්ත ශාලාවේ වෙනකොට? කර්මාන්ත ශාලා වැහිච්ච ගානක් නියත වශයෙන් අපිට කියන්න අමාරුයි. ඇත්තටම ඉදීම දත්ත නැහැ. අපි ගත්තොත් අපි දන්නා මේ මෑතකදී අපිට මේ දැන් මම හිතන්නේ ලංකාවේ ප්‍රසිද්ධ කර්මාන්ත ශාලාවක් වහලා දානවා. හැබැයි ඒගොල්ලෝ කියලා තිබුණේ මොකද මම ඒගොල්ලන්ට පෞද්ගලිකව කතා කළා. ඒක తాවකාලික පියවරක්. මොකද ඇත්තටම කර්මාන්තයක් කරද්දී ව්‍යවසායකයෝ හැටියට මෙතන අපි හිතමු බොරැල්ලේ ෆැක්ටරියක් තියෙනවා. උදාහරණයක් දළු උදාහරණයක් කියන්නේ බොරැල්ලේ ෆැක්ටරියක් තියෙනවා. අපි හිතමු මහරගම් ෆැක්ටරියක් තියෙනවා. ওই ෆැක්ටරි දෙකේම 100ක් වැඩ කරන්න ඕඩර්ස් එන්නේ නැහැ. හරි. 50 තමයි දෙකෙන් වැඩ කරන්නේ. ඉතින් ඊතරදී කියන්නේ ව්‍යවසායක් හැටියට කල්පනා කරනවා මේකේ වියදම් අඩු කරගන්න. අතන ඉන්න කට්ටිය කැමැතියි මෙතනට ගන්න. එහෙම නැත්නම් වෙන ෆැක්ටරිස් වලට යන්න. වෙන ඒගොල්ලන්ගේ සමාජ ගෲප් එකේ. ඉතින් එහෙම මාරුවක් දීලා ඒක తాවකාලිකව මේ ඇනුමයි අපිට හම්බෙනකම් මොකද මේ தත්ත්වයේ ලෝක වෙළඳපළේ මේ தත්ත්වයේ කවුරුත් හිතන්නේ සදාකාලිකව තියෙයි කියලා. මොකද මිනිස්සු හැමදේම විශේෂයෙන්ම කොවිඩ් කාලේ ගොඩක් අඩු වුණා. ඒත් කොවිඩ් ඉවර වෙච්ච එකම අපි දැක්ක ලංකාවේ වුණත් ඒ අපනේන ආදායම් වැඩි වුණා. ඉතින් ඒ හින්දා මේ தත්ත්වය කියන්නේ මොකද ලෝක හැම රටකම මේ සයිකල්ස් තියෙනවා, පීරියඩ්ස් තියෙනවා. කියන්නේ රටවල් ලෝකේ දියුණු වෙනවා, ඊට පස්සේ පොඩක් එක විදිහකට තියෙනවා ස්ටේබල්, ඊට පස්සේ ආයෙ පාතර වෙනවා, ආයෙ පටන් ගන්නවා නගින්න. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මොකද විශ්වල හිතුවේ ජූලි මාසේ වගේ වෙද්දි මේක හරියයි කියලා. ඒ දැන් පේන විදිහට තව මාස 6ක් විතර වගේවත් මේක අල්ල මේ தත්ත්වය රඳා තියෙයි කියලා තමයි හිතන්නේ.